සුබ දවසක් ඔයාල හැමෝටම. දාම ඝාතකයෙක් කියූ සැනින් අප සැමගේම සිත් බියෙන් තැතිගන්නා වූ කාරණයක් වෙනවා. ලෝකයේ ඈත අතීතයේ සිට නොයෙකුත් විවිධ දාම ඝාතකයින් හමු වෙනවා. ඒ අතරින් කිමුලෙකු දාම ඝාතකයෙක් වුණ අවස්ථාවක් ඔබ මීට පෙර අසා තිබෙනවද? මිනිසුන් 300කට අධික ප්‍රමාණයක් මරා දැමූ ගුස්ටාවෝ නම් මෙම භයානක කිඹුලා පිළිබඳව අද අපි මේ සුවිශේෂී වීඩියෝවෙන් කතා කරමු. රැඳෙන්න මේ වීඩියෝවේ අවසන් තත්පරය තෙක්. ලෝකයේ සෑම රටකම වගේ කිඹුලන් සිටිනවා. අපේ රටේ වුණත් කැලණිගඟ, මහවැලිගඟ, කළුගඟ වැනි තැන්වල කිඹුලන් කැවසිනවා කියලා අපි දන්නවනේ. කිඹුලන් යනු මාංශ භක්ෂක උපේ ජීවියෙක් වෙන අතර ඔවුන්ට හසුවන ඕනම දෙයක් ආහාරයට ගන්න නොපෙකිලෙන සත්ව කොට්ටාශයක්. කිඹුලන්ගේ පහර දීම අපට නොයෙකුත් අවස්ථාවල ඇසිලා තියෙනවා. ඒ අතරින් අද අපි මේ කතා කරන කිඹුලා සුවිශේෂී වේ. අපේ මේ කතාව ආරම්භ වෙන්නේ 1987 දකුණු අප්‍රිකාවේ බ්‍රුන්ඩි රාජ්‍යයෙන්. රුසි සිගන් යුරේ සහ ටැංගානිකාවිලෙහි උතුරු වෙරළ අසල තම නවාතැන කරගත් මෙම දැවැන්තයා නිසා බ්‍රුන්ඩි වැසියන්ට කිසිදා නොසිතූ ලෙස කරදර රැසකට මුහුණ දීමට සිදුවන බව නොසිතන්නට ඇති. මොකද කිඹුලන් යනු ඔවුන්ට නුපුරුදු සතෙක් නොවන නිසා. නයිල් කිඹුලන්ගේ නිජබිම අප්‍රිකාව වන අතර මොවුන් මිරිදිය උරගයින්ද වේ. ඔවුන් ගංගා, විල් සහ වගුරු බිම් වලට වැඩි කැමැත්තක් දක්වයි. අප්‍රිකානු රටවල් 26ක මෙම කිඹුලන් දක්නට ලැබේ. නයිල් කිඹුලාට වඩා විශාල ජීවමාන උරගයා වන්නේ කොකෝඩියස්ය. ගුස්ටාවෝ අල්ලාගෙන නොමැති පැවින් ඔහුගේ නිශ්චිත දිග සහ බර නොදන්නා නමුත් ඔහු ආසන්න වශයෙන් තිගාඩි 20ක් සහ බර රාතල් 2000කට වඩා බර යෝධ රාක්ෂයෙක් වෙනිය. කාලයත් සමග මෙම දැවැන්තයා ගුස්ටාවෝ විසින් නයිල් ගඟ අසබඩ සිටින මිනිසුන්ට පහර දීමට පටන් ගත්තා. සමහර මිනිසුන්ව මරා ආහාරයට ගත්තද සමහරුන්ව මරා අතහැර දැමූහ. කාලයත් සමග බ්‍රුන්ඩි වැසියන්ව බියෙන් තැතිගන්වන්න ගුස්ටාවට හැකි වුණා. ගුස්ටාවගේ කරදර සත් දඩයක්කාරයින්ට හොඳ අවස්ථාවක් වුවද ඔවුන්ට කිසිම විටක ගුස්ටාවෝ දඩයන් කිරීමට හෝ අල්ලා ගැනීමට නොහැකි වුණා. මේ යක්ෂ සත්වයා පිළිබඳව කාලයක් සමග බ්‍රුන්ඩි රාජධානීන් පිටතට ආරංචි වුණා. එවකට අප්‍රිකාවේ සිටි සුප්‍රකට උරග විශේෂඥයෙකු වූ ෆ්‍රැටිස් ප්‍රේ මහතාටද මේ ආරංචි වුණා. පසු ඔහු බ්‍රුන්ඩි රාජ්‍යයට තමන්ගේ කණ්ඩායම සමග පැමිණ රුසි සිගන් ඉවුර මාස ගණනක් අධ්‍යයනය කළා. මේ දැවැන්තයාට බෘස්ටාවෝ යන නාමය දැම්මේද ෆ්‍රැටිස් ප්‍රේ මහතා විසින් වේ. ගුස්ටාවෝට වයස 60ක් යන්න නිගමනය කළද තවද මොහුගේ ඇඟේ තුවාල කැලල් 4ක් දක්නට ලැබුණු බව ප්‍රැටිස් මහතා පවසා තිනවා. ඒවා වේඩේ උණ්ඩවලින් සෑදුණු කැලල් බව ප්‍රැටිස් විසින් හඳුනා ගත්තා. ගම්වැසියන් පවසන අන්දමට ගුස්ටාවෝ විසින් මිනිසුන් 300ක් පමණ මරා දමා ඇති බව ප්‍රැටිස්ට පැවසුවද ඒ ඇසීමෙන් ඔහු විමතියට පත් වුණා. මොකද ලෝක ඉතිහාසයේ කිඹුලෙකු විසින් එතරම් මිනිස්සු ප්‍රමාණයක් මරන්න තිබුණු බැවින් මෙය වාර්තාවක්ද වේ. අන්තිමට ප්‍රැටිස් විසින් මෙම දැවැන්තයා ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට තීරණය කළා. ඒ සඳහා ප්‍රැටිස් සහ ඔහුගේ කණ්ඩායම විසින් ටොන් 1ක් බර මීටර් 9කට ආසන්න දිගකින් යුත් උගුල් කූඩුවක් සංවිධානය කරන ලදී. පසුව කණ්ඩායම ගුස්ටාවෝ සොයාගෙන උගුල සවිකර ඇමක් දැමු අතර සැඟවුණු අදෝරක්ත කැමරාවද ඇතුළට තැබිය. ඇම වර්ග කිහිපයක් භාවිතා කරන ලද නමුත් ඒවායින් කිසිවක් ගුස්ටාවෝ හෝ වෙන ජීවියෙකු ආකර්ෂණය කරගත්තේ නෑ. පසුව විද්‍යාඥයින් ඔවුන්ට ග්‍රහණයට ඇති අවස්ථා වැඩි කිරීම සඳහා උපක්‍රමශීලීව ඇතැම් ඉවුරු මත යොද උගුල් 3ක් සවිකළා. කුඩා කිඹුලන් උගුල්වලට හසුවද ගුස්ටාවෝ ඒවාට හසු නොවීය. මේ හැම ප්‍රයත්නයක්ම නැති වී ගියත් ප්‍රැටිස් ඔහුගේ උත්සාහය අත් නොහැරියේ. අවසානයේ ඔවුන් විසින් එළුවෙකු කූඩුවට දමා ගන්න උරේ තිබ්බා. පසුදා උදෑසන බලන විට ටොන් ගානක් බර කූඩුව ගඟ මැද දිස්විය. එළුවද එහි සිටියේ නැත. ප්‍රැටිස් විසින් නිගමනය කළේ මේ කිරීමට තරම් ශක්තියක් ඇත්තේ ගුස්ටාවෝ නම් යෝධ කිඹුලාට බවයි. අවාසනාවන්ත ලෙස 1993 සිවිල් යුද්ධය හේතුවෙන් එරට සිටි සියලුම විදේශිකයින්ට රටින් පිටවෙන්න එරට රජයෙන් නියෝග ආවා.
එම නිසා ප්‍රැටිස් සහ ඔහුගේ කණ්ඩායමට සියලු පර්යේෂණ නවතා තම මවුරට බලා යෑමට සිදුවිය. ඔහු ගුස්ටාවෝ පිළිබඳ වසර දෙකක් පුරාවට සිදු කළ පර්යේෂණ උපයෝගී කරගෙන කැප්චරින් ද කිලර් ක්‍රොක් නම් සිනමා පටයක් කෙළි දැක්වූවා. 2005න් පසුව බ්‍රුන්ඩේ රාජ්‍යයේ ප්‍රශ්නය පහවෑම සමග ප්‍රැටිස් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම සහ උරග විශේෂඥෝ ඇතුළු දඩයක් කාරයෝ ගුස්ටාවෝ ඇල්ලීමේ මෙයුම නැවතත් ආරම්භ කළා. ඔවුන්ගේ සියලු උත්සාහයන් නැවතත් අසාර්ථක වුණා. ගුස්ටාවෝගේ කතාව කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් 2007දී ප්‍රයිමවල් නමින් තවත් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. ගුස්ටාවෝ එන්න එන්නම ලෝකයේ පුරා ජනප්‍රිය වීම මේ කාල සීමාව තුළදී සිදු වුණා. අවාසනාවන්ත ලෙස 2010 වසරේදී ගුස්ටාවෝ රුසිසි ගඟෙන් අතුරුදහන් වුණා. නමුත් 2015දී ගුස්ටාවෝ රුසිසි ගඟේ සිටි බවට ගම්වාසීන් දැක තිබෙනවා. ඒක තමා ගුස්ටාවෝ රුසිසි ගඟට ආපු අවසාන අවස්ථාව වෙන්නේ. ඊට පස්සේ ගම්වාසීන් කිසිම දිනයක ගුස්ටාවෝ දැක තිබුණේ නැහැ. ඔහුට කුමක් සිදු වුණාද කියන එක අදටත් අභිරහසක් වෙනවා. 2019දී මෙම දෙවන්තයා මරා දැමූ බවට කතාව ප්‍රසිද්ධ වුණාට ඒ සම්බන්ධ කිසිදු සාක්ෂියක් නොමැත. නමුත් තවත් වසර ගණනාවක් යනකම් බ්‍රුන්ඩි ගම්වාසීන්ට ගුස්ටාවෝ පිළිබඳ අමතක කරන්න බැරි තරම් මතක ගොඩක් ඔහු ඉතිරි කර තිබේ. කෙදිනක හෝ ගුස්ටාවෝ නැවත රුසිසි ගඟට පැමිණෙන යන බියද ඔවුන් තුළ පවතී. ගුස්ටාවෝ පිළිබඳව ඔබට හිතෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. තවත් මෙවැනි මාලුත් කතාවකින් හමුවෙමු. මෙවැනි වීඩියෝ නැරඹීමට අමතක නොකර අපගේ YouTube channel එක subscribe කර අපි සමග එකතු වෙන්න.